ඇයි බොහෝ දෙනෙක් හඳුන්වන්නේ සුසිලා කෝට්ටගේ කියලා නෙවෙයි දයාවති කියනකොට තමයි කවුරුත් ඇයව හඳුන්වන්නේ දයාවති කියලා කතා කරනකොට කෝපි කඩේ ගැන කතා කරනකොටවත් දයාවති අමතක කරන්න බෑ ඒ තරමට දයාවතිගේ චරිතේ කෝපි කඩේ ටෙලි නාට්‍යයත් එක්ක යාවලා තිබුණා කෝපි කඩේ ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය කරවීමේ මෙහෙවරට දයාවති දුන් දායකත්වයේ අමිලයි කෝපි කඩේ හාමිනේට අතර අත ණය වෙමින් කට්ටකමට බඩු ටික මල්ලට දාගත්තට ඊවක ඉස්සරහා ඉඳගන්න හැමෝම වගේ දයාවතිට ආස කළා දයාවතිගේ චරිතයට පණදුන් සුසිලා කෝට්ටගේ කියන්නේ කලා ලෝකේ කවදාවත් විය කියන නමක් නෙවෙයි ඉතින් එහෙම එකේ ඇයි ඇය දයාවතිව අතහැර දැම්මේ ඒ පරණ කතාවක් දයාවතිගේ රසවත් අතීතයේ වගේම සුසිලාගේ රසවත් අද ජීවිතය ගැනත් ඇයි මවුරට හාට් අතිරේකයට මේ විදිහටයි කතා කරලා තිබුණේ සුසිලා වැඩ ගොඩක හිර වෙලා ඉන්න බව ආරංචි. ඔව් කියන්න සතුටුයි. මේ දවස්වල මන් ටිකක් කාර්යබහුලයි. විකාශය වන ටෙලි නාට්‍ය රූගත කිරීම අතරට අලුත් ටෙලි නාට්‍ය කීපයකට දැරියුම් ලැබුණා. ඒ අතර රූගත කිරීම පෙබරවාරි මාසයේ ආරම්භ වෙනවා. කුඩා දරුවොත් එක්ක ගෙවන සඳතරුමල් ටෙලි නාට්‍යවල රූගත කිරීම වලට මං සහභාගී වෙන්නේ හරි සන්තෝෂෙන්. TikTok ෆැෂන් එක තුල ඔබ ජනප්‍රියයි. තරුණ තරුණියෝ ඔබව බොහෝ අනුකරණය කරනවා නේද? ඇත්තටම ඒක මට ලොකු සතුටක්. දයාවතිගේ චරිතය වගේම මංකල බොහෝ චරිත අනුසාරයෙන් තරුණ ළමයි නොයෙකුත් මාදලියේ TikTok රංගනයෙන් කරනවා. ඒ වගේම ඒවා ජනප්‍රියයි කියලත් මට ආරංචි. කසුන් වීරසිංහ නිෂ්පාදනය කළ සයිබර් බෙගර් නම් YouTube නිර්මාණය තුළින්ද මං නොසිදු ජනප්‍රියත්වයක් මට ලැබුණා. මේ සියල්ල තුළ මං අත්විඳින සතුට අසීමිතයි. ඒ සියලු දෑ ඔබට ලැබුණේ දයාවති කියන නමේ වූ ලක්කෙකට නේද? සම්පූර්ණ ඇත්ත. සුසිලා කෝට්ටගේ අද සිටින තැන කොතනද? එතන ඇයට ලැබුණේ දයාවති කියන නාම මාත්‍රයේ වාසනාවටයි. එච්චරටම ලක්කෙකක් වුණු දයාවති අතහැර දැමුවේ ඇයි එහෙනම්? ඒක නම් ටිකක් පරණ කතාවක්. හැබැයි මං කෙටියෙන් උත්තර දෙන්නම්. ඒ දවස්වල කෝපි කඩේ කියන ජනප්‍රිය නිර්මාණය යම් ඒකාකාරී බවකට පත් වෙන විට ඒ කලුත් විදිහකට නිර්මාණය කරන්නටත් ඒ ශිල්පීන් වෙනුවෙන් යම් සාධාරණයක් ඉටු කරන්නටත් පෙළ ගැහුණු අය අතර මමත් එක්කයි වුණා. බොහෝ කැපවීමෙන් අපි ඒ සඳහා ගන්නා උත්සාහයට ස්වාධීන රූපවාහිනියෙන් අපිට සහයක් ලැබුණේ නැහැ. කෝපි කඩේ සාර්ථකව ගොඩනගන්න අපිගත් උත්සාහයට ඒ අය අතහිත නොදුන්නා විතරක් නෙවෙයි අඩුම තරමේ අපිට අගයක් දුන්නේත් නැහැ. දැනුණු කලකිරීම අපමණයි. ඉතින් හැමදාමත් කෝපි කඩේට ණය වෙන දයාවතීට මං හරි දුකෙන් සමු දුන්නා. ඒ වකට දිනමින පුවත්පත මගින් පැවැත් වූ සම්මාන උළෙලකදී දයාවතී ඔබ ජනප්‍රිය නිළිය කළා නේද? ඔව් ඒ විතරක් නෙවෙයි. 2010 වසරේ දකුණු පළාතේ හොඳම දස දෙනා දුන් කලා ප්‍රසාදිනී සම්මානයක් මට ලැබුණා. ඇත්තෙන්ම එදා මට හරි අහිංසක ආඩම්බරයක් දෙනුණා. දන්නවද ඇයි කියලා? සම්මාන ප්‍රදාන අවසානයේ මං හා වේදිකාවේ හිටපු අය අතර හිටියේ විවිධ ශාස්ත්‍රයන්හි නම රැඳූ පුද්ගලයින්. දේශපාලනයෙන් මහින්ද රාජපක්ෂ, ක්‍රීඩාවෙන් සනත් ජයසූරිය, ලේකක කලාවෙන් සුගතපාලද සිල්වා යන අය ප්‍රවීණීන් සමග මම හිටියා. එහෙම දෙයටම දයාවතිගේ වාසනාව මට බලපෑව මං හිතන්නේ. දයාවතිව හැර යෑම ගැන ඔබ කනගාටු වෙනවද දැන්? අනේ නැහැ. ක්‍රිස්ටි ෂෙල්ටන් මහත්තයාට තමයි මම එදා කිව්වේ. පළමුවෙන්ම කෝපි කඩේ මම අතහැරියා. මෙතනින් මට ඇති වෙයිද නැති වෙයිද දන්නේ නැහැ කියලා. එතකොට එතුමා මට කිව්වා බය වෙන්න එපා. කෝපි කඩේට සමුදීම ඔබට හොඳ ආරම්භයක් මඟ පාදාවි කියලා. ඒ අනාවැකිය හරියටම හරි ගියා. පළමුවෙන්ම ඔහු මාව හිතවත් අධ්‍යක්ෂකවරුන්ට රෙකමදාරු කරා. ඒ රෙකමදාරුව තමයි අද වෙනතුරු මගේ ටෙලි නාට්‍ය කලාව ආරම්භ වුණේ. පාලමයට චිත්‍රපටයේදී ගීතා කුමාරසිංහ ඔබට ඉතා දරුණු ලෙස පහර දුන් කතාව ඇත්තද? ඔය කතා ගැන කතා කිරීමෙන් දැන් පළක් නෑ මං හිතන්නේ. මොකද දැන් ඈ මා සමග සුහදව කතා කරනවා. ඒ දවස්වල කෝපි කඩේ තිර නාටකයේද එම පහර දීමට විරුද්ධව කතාංගයක් ගෙතුණා නේද? නොකිය කොහොමද මට සිදු අසාධාරණයේ ගැන හැමතැනකම කතාබහ කළා මතකයි. ඉතාම සුළු කාරණයක් හේතු කොටගෙනයි ගීතා කුමාරසිංහ මාව විමදාගෙන ඉතාම දරුණු ලෙස පහර දුන්නේ. තවමත් තුවාල කැලල් මගේ සිරුරේ තියෙනවා. ඩීජේ ප්‍රේමරත්න මහතා මැදිහත් නොවන්නට එදා මට ඊට වඩා වැඩි දෙයක් සිද්ධ වෙන්න තිබුණා. දයාවතීට සමුදීමත් එක්ක ස්වාධීන රූපවාහිනියෙන් ඔබට ලැබුණේ කුඩම්ම සැලකිලිද? මෙහෙමයි හැමතැනකම හැමදාමත් ශ්‍රී ලාංකේය කලාකරුවන්ට කුඩම සැලකිලි තමයි ලැබුණේ. අර සංගමේ මේ සංගමේ කියලා සංගම් තියෙන වයව නමට විතරයි. තව පැත්තකින් කලාකාරයෝ විවිධ ආණ්ඩු වලට කඩේ යනවා. තනතුරු ගත්තට පස්සේ බලන්නේ තමන් ගැන විතරයි. එන්නේ නම් කලාවට සෙතක් කරන්න කියලා. කෝපි කඩේ පරණම රංගන ශිල්පියෙකු කේඩි සිරිපාල මහතා අසනීපව ඉන්නවා. කිසිම කෙනෙකුගෙන් තවම ඔහුට අනුග්‍රහයක් ලැබිලා නැහැ. හැබැයි කියන්නේ සතුටට කාරණාවක් තියෙනවා. ඒ තමයි ස්වාධීන රූපවාහිනියේ වත්මන් සභාපතිත්වය ගැන. ඇත්තෙම සුදත් රෝහණ මහතා කලාකරුවන් වෙනුවෙන් යමක් කරනවා කියන හැඟීම කාටවත් දැනෙලා තියෙනවා. අඩුගානේ වයසට ගිහින්
ඉන්න කලාකරුවන් ගැන රටට තොරතුරු කියන කලාකරුවන්ගේ උපන්දිනේ සමරන මෙහෙවරක් එතුමා ස්වාධීන රූපවාහිනිය තුල ආරම්භ කළා තියෙනවා. මහලොකු යමක් නෙවෙයි උනත් රටට අමතක වෙලා යන කලාකරුවන් වෙනුවෙන් එවන්නකෝ කරවීම කාටත් සතුටක්. නවකීන්ට පවසන්නට ඔබටත් දෙයක් තියෙනවද? සිවකින් සැලෙන්න එපා බාධක ජය ගන්න. කැපිලි කෙටිලි පහර දීම් ගැහිම් දරා ගන්න. එදා පාලම යටති ගීතා කුමාරසිංහගේ වැදුණු වැදින්නට මම මානසිකව වැටුණා නම් සුසිලා කෝට්ටගේ අදත් සුන් මේ ගමන එන්නට තවමත් කලාව තුළ නමක් තියාගෙන ඉන්නට පන්නරේ දුන්නේ ගීතා මට එදා ගහපු කැහිල්ල තමා කියලායි අවසානයේ මේ ආදරණීය ප්‍රවීණ රංගන ශිල්පිනිය සුසිලා කෝට්ටගේ මහත්මිය මෞරට හාට් අතිරේකයට ඒ විදිහට සඳහන් කළා තිබුණේ අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න එවගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට ද අමතක කරන්න එපා.